හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තාම මේ සාමාන්‍ය ගමෙන් මිනිස්සු ජීවත් වෙන ග්‍රාමයට ගොඩක් ඈතට වෙන්න තමයි සොහොන තිබෙන්නේ. ඒක නිකන් වචනෙට කියන්නේ නික මහ කැලේ අමු සොහොන. බොහෝ වෙලාවට මැරුණට පස්සේ ඒ කාලේ කරේ මිනිස්සු කද අර මේ කදක් වගේ බැඳලා උස්සගෙන මිනිය ඔතලා ඉවර වෙලා අරගෙන ගිහිල්ලා මහා කැලේට ගිහිල්ලා මහා වනාන්තරයට දාලා එනවා. දැන් මේ වගේ මේ වල්ලලා එක්ක මේ භූම දාන කරගෙන පහන් පත්තු කරගෙන ඒ සෙල්ලම් දාන්නෙත් නෑ. මැරුණාට පස්සේ ගිහිල්ලා එදා ටිකක් ඉතින් අඬලා බලාගෙන ඉඳලා හවස වෙනකොට, මොකද එම්බාම් කරන දේවල් ඔය මොනවත් නැති නිසා දවසයි පහුවදා වෙනකොට කුණු එලා ගඳ ගන්න පටන් ගන්නවා. එතකොට කරන්නේ රෙදි කඩකින් ඔතලා, ඒක තමයි ඉස්සර ඔය පාංශු කුල සිවුරු කිව්වේ. ඉස්සර රෙදි හිඟ නිසා සමහර භික්ෂුන් වහන්සේලා මේ අමු සොහොනට මහ වනාන්තරයට මිනී ගිහින් දාන පැතිවලට ගිහිල්ලා අර මලමිනිය ඔතලා තියෙන සුදු රෙදි අරගෙන ඇවිල්ලා හොදලා පණුව ටික ඉවත් කරලා ඉවරලා පඳු ගහලා ඒවා සිවුරකට සකස් කරගත්ත ස්වභාවයක් තිබුණා. ඒවා තමයි ඔය පාංශු කුල චීවර කියලා හඳුන්වන්නේ. එතකොට මේ මිනිය ඔතලා රෙදි කඩකින් සම්පූර්ණයෙන්ම ඔතලා එක මැස්සක වගේ මේ බැඳගෙන ඉතින් මහ කැලේට ගිහිල්ලා ඒ මහ කැලේට යන්නේ කෑක් ගහ යන්නේ, මොකද යනකොට සත්තු එනවා. ඒ අර මලමිනී වලට එන නරී මේ මලකුණු ගඳට ඇදිලා එන සත්තු තමයි මේක කාලා යන්නේ. ඒ නිසා ගිහිල්ලා මහ කැලේට ගිහිල්ලා පිරිසක් එක ගිහිල්ලා මහ කැලේ ඈතකට ගිහිල්ලා විසි කරලා දාලා එනවා. එතකොට එහෙම වෙනකොට මේ මලමිනියත් කාලයක් යනකොට සත්තු කාලා එක්කෝ ඉතුරු ටික දිරලා පොළොවට පස් වෙලා යනවා මිසක් මේකේ දුර්ගන්ධයක් ගමකට එන්නෙත් නෑ. මහ කැලේ ඈතකට ගිහිල්ලා දාලා එනවා. හැබැයි අද වෙනකොට දැන් අපේ උනත් ගත්තාම ඉතිහාසෙ මීට අවුරුදු සාමාන්‍ය 30-40කට එහා ගත්තාම මේ නගර බදවලට වඩා ග්‍රාමීය ගත්තාම අදටත් ගමක සොහොනක් තියෙනවා. සොහොන තියෙන්නේ ගමේ ටවුමේ නෙමෙයි තියෙන්නේ. සොහොන තියෙන්නේ ගමේ කොහේ හරි ටිකක් ඈතකට වෙන්න, ටිකක් ගමේ මිනිස්සු ජීවත් වෙන ගෙවල් දොරවල් මේ ග්‍රාමීය ප්‍රදේශයෙන් ටිකක් ඈතට වෙන්න තමයි ගමේ සොහොන තියෙන්නේ. එතකොට මේ සොහොනට තමයි ගිහිල්ලා ඈත මලමිනිය වල දාලා ඉන්න මරුණාට පස්සේ සමහරවිට කිලෝමීටරයක් දෙකක් මේ මිනිය කර තියාගෙන මිනිස්සු ගිහිල්ලා සොහොනේ තමයි වල දාලා ඉන්නේ. එතකොට මේ සොහොනේ මලමිනී වලට අධිගෘහිත අමනුෂ්‍යෝ, ඊළඟට මේවා ආහාර කරගන්න අය, දැන් අපි දැක්කට අනේ අපේ අම්මා අපේ තාත්තා මේ අපේ සීයා අපේ ආච්චි අම්මා කියලා අපි හිතුවට මැරුණට පස්සේ ඒ පුද්ගලයා එතන නැහැ. ඔහු මරණ මොහොතේම චුත වෙනකොටම ඔහු කොහේ හරි ප්‍රතිසන්දිය ලැබලා ඉවරයි. ඊට පස්සේ එතන තියෙන්නේ මේ සතර මහා ධාතුකෙන් හටගත්ත කුණු වෙලා පණුව ගහලා පස් වෙලා යන මృత ශරීරයක් තියෙනවා. හැබැයි මේ මල කුණ කියන එක අපිට සමහරවිට ඉතින් අඬලා දුක හිතුණා. හැබැයි ගිහිල්ලා අපි අතහැරලා දාලා අපි කොච්චර මේ අම්මා තාත්තා වුණත් කොච්චර ඇඬුවත් ගෙනියන්න එපා කිව්වත් ඔක කුණු වෙලා ගෙදර තියාගන්න නෑනේ නේ. එතකොට අපිට පේනවා මේක ගිහිල්ලා දාලා එනවා. ගිහිල්ලා විසි කරලා දාලා එක්ක වල්ලලා දාලා ආදාහනි කරලා දාලා එනවා. එතකොට මේකේ ස්වභාවය තමයි අපිට මේක දුගඳ හමනකොට අපිරියයි පිළිකුල් සහගත ක්‍රමේ සමහර නහය වහගෙන ගිහිල්ලා මිනිය බලන්නේ. හැබැයි මේක ආහාර කරගන්න අමනුෂ්‍යෝ ඉන්නවා. අන්න ඒකයි එතන තියෙන භයානකකම. දැන් දේශනාවල තියෙනවා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අමනුෂ්‍යෙක් ඉන්නවා, ප්‍රේතියක්, මුළු ශරීරෙම මස් කඩා හැලෙන විකෘති ශරීරයක් තියෙන ප්‍රේතියක්, ඇඳුනොත් නෑ, වකුටු වෙලා උණ්ඩි වෙලා පඳුරක් ඉස්සරහින් උන්වහන්සේට පේන්න ඉස්සරහට ඇවිල්ලා වෙවුල වෙවුල මේ ප්‍රේතිය තමන්ව පේන්න සලස්සනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුව බලනවා, ඉතින් උන්වහන්සේ දැක්ක ප්‍රේතිය. සාරිපුත්ත හාමුදුරුව කල්පනා කරනවා මෙහෙමත් අකුසල් ගෙවන පෙර මහා අකුසලයක් කරපු ප්‍රේතියක් මෙහෙමත් අමනුෂ්‍යෝ ඉන්නවනේ ලෝකෙ කියලා. ඉතින් උන්වහන්සේ දිහා බලලා උන්වහන්සේ පාඩුවේ ගමන යනවා. එහෙම යන්න ඇරලා අර ප්‍රේතිය කියනවා, ස්වාමීනි අහක බලන් යන්න එපා, මං ඔබ වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මා කීවා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව නතර වෙලා උන්වහන්සේ ඇත්තටමද මේ ප්‍රේතිය කියන කතාව ඇත්තක්ද කියලා උන්වහන්සේ අදිෂ්ඨාන කළා. නුවණින් ආපස්සට බැලුව, පෙර ජීවිත දිහා බැලුව, බලනකොට ඇත්ත. ඒ ආත්ම පහකට කලින් අම්මා වෙලා ඒ ජීවිතේ කරපු මහා බලගත් අකුසල් නිසා මරණින් මත්තේ ප්‍රේත ලෝකෙට වැටුණා. අවුරුදු දහස දහස් ගාණක් තාම ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. එතකොට ආත්ම පහකට කලින් එදා මනුස්ස ලෝකේ ඉන්නකොට ඒ අම්මගේ පුතා වෙච්ච කෙනා තවත් ආත්ම පහක ඉපදීපදී ඇවිල්ලා ඒ ජීවිතේ රූපසාරී කියන බැමිණියගේ දරුවෙක් හැටියට ඉපදිලා දැන් උන්වහන්සේ රහත් වෙලා මහරහතන් වහන්සේ නම
සාරිපුත්තයන් වහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි ධර්ම සේනාධිපති මේ බුද්ධ ශාසනේ දකුණස්සව පදවියට පත් වෙච්ච කෙනා. හැබැයි ආත්ම පහකට පෙර අම්මතාම ප්‍රේතියක් හැටියට ප්‍රේත ලෝකෙ දුක් විඳින. එතනදී සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, ප්‍රේතිය ඔබ මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඇයි මා ඉදිරියේ මෙහෙ පෙනී හිටියේ? අනේ ස්වාමිනී, සා පිපාසාවෙන් මුළු ඇඟම දනවා කියනවා. මට කිසිම කෙනෙක් නෑ කියනවා. මාව සිහි කරලා මට පිනක්වත් අනුමෝදන් කරන්න. මං කොච්චර ආහාර හොයාගෙන ගියත් මගේ කුසගින්න නිවෙන්නේ නෑ කියනවා ඒවැන්. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, ප්‍රේතිය නුඹ මොනවද ආහාර කරගන්නේ? මොනවද හොයාගෙන යන ආහාර? අන්න එතකොට කෑම ලිස්ට් එකක් කියනවා. ඒකේ තියෙනවා මේක තියෙන පේතවත්වේ, සාරිපුත්ත මාතා පේතවත්වේ. ඒකේ තියෙනවා ස්වාමීනි, මලමිනිවල ගලන ඕජාව අපි උරා බොනවා කියනවා. මිනි කුණු වෙනකොට ගලන උරුණු තෙල් අපි ආග්‍රහණය කරනවා කියනවා. මිනි පිච්චෙනකොට යන මේ දුර්ගන්ධය, අපි කියන්නේ පුළුටු ගඳ, සමහරලාට පිච්චෙනකොට යන අර දුමාරයත් එක්ක යන මිනි ගඳක් යනවනේ උඩට, ඒක ආග්‍රහණය කරනවා කියනවා අමනුෂ්‍යයෝ. ඒවා තමයි කියන අපේ ආහාර. හැබැයි තව තියෙනවා දරුවෝ ලැබෙනකොට ගලන ගැම්මල, නොයේ කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීරයෙන් ගලන අසූචි වර්ග, ඊළඟට ලී මලමුත්‍ර, මේවා ආග්‍රහණය කරන, ඒ කියන්නේ මේ කනව බොනව නෙමෙයි, ඒවා ආග්‍රහණය කරනවා. ඒ ආග්‍රහණයෙන් කුසගින්න නිවා ගන්න. ඒක තමයි ප්‍රේතයන්ගේ ස්වභාවය. දැන් අපි ගත්තාම, දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අසූචි ගොඩක් හිතමු. එතකොට අපි ආග්‍රහණය නොකරත් අපිට ඒකේ ගඳක් එනවනේ. ඒ ගඳ එන්නේ මේ පරිසරයත් එක්ක ඒක පැතිරිලා යනවා. ඒකේ තියෙන දුර්ගන්ධය කියන එක මේ පරිසරයත් එක්ක පැතිරිලා යනවා. ඒක දැන් කාලයක් ගියහම කවුරුත් මොකුත් නොකරත් ඒක පැතිරිලාම ටික එහෙම නැතිවලා යනවා. එතකොට මෙන්න මේ පැතිරෙන ඒ දුර්ගන්ධය ආග්‍රහණය කරනවා කියනවා. ඒ තුලින් කුසකින්න නිවා ගන්නවා. එතකොට සාරිපුත්ත හාමුදුරන්ට කියන, අනේ ස්වාමීනි, කොච්චර මලමිනි හොයාගෙන අපි ගියත් මලකුණු ආග්‍රහණය කරත් කුසගින්න නිවෙන්නේ නැහැ කියන. එතකොට සාරිපුත්ත හාමුදුරෝ එදා පිණ්ඩපාතේ වැඩම කරලා තමන් වහන්සේට එදා දවසේ පිණ්ඩපාතේ ලැබිච්ච දානි ටික උන්වහන්සේ වැළඳුවේ නැතුව කෙලීම යනවා ආරාමෙට. ගිහිලා කියනවා, ආශිමතුම් පාත්‍ර අරගෙන දානශාලාවට වඩින්න, අද මම මගේ අතින් ඔබ වහන්සේලාට දානයක් පූජා කරනවා කියලා තමන් පිණ්ඩපාතේ කරගත දානෙ ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. බෙදලා දීලා ඒ පින් අනුමෝදන් කරනවා. මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා අද ප්‍රේත ලෝකෙ මෙහිම දුක් විඳින යම් ප්‍රේතියක් ඇද්ද, මේ ප්‍රේතිය මේ පින් අරගෙන සුවපත් වේවා, සැපවත් වේවා, සාපිපාසා සංසිදේවා කියලා සාරිපුත්ත හාමුදුරුව පින් දෙනවා. ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා තියෙනවා. හැබැයි ඉතින් තමන් කරපු අකුසලයේ ගෙවලා ප්‍රේතාත්මෙන් අයින් වෙනවා මිසක් අර ප්‍රේත ලෝකේ ඉන්නද්දි කුසගින්න පිපාසේ සංසිඳව ගන්න පුළුවන් පින් ලබාගෙන. අපිට පුළුවන් ප්‍රේත ලෝකේ ඉන්න කෙනෙකුට පින් දීලා පිපාසෙන් ඉන්නවා නම් පිපාසේ සංසිඳිලා ඒ අයට පැම්පකුණු පහළ වෙනවා, අර වතුර පහළ වෙනවා. හැබැයි කුසගින්න ඉන්න කෙනාට ආහාර පහළ වෙනවා, වස්ත්‍ර නැත්නම් වස්ත්‍ර පහළ වෙනවා. හැබැයි අපිට ප්‍රේත ලෝකේ ඉන්න කෙනා දිව්‍ය ලෝකෙට යවන්න බෑ අපිට. ඒක තමන් කරගත්ත කර්මය. හැබැයි මේ පින් අනුමෝදන් වෙනකොට තමන්ගේ පිනක් බලවත් වෙලා, බලවත් පිනක් මතුවෙලාවොත් එයා එතනින් ගැලවිලා යනවා. එතකොට අපිට පේනවා මේ කතා දිහා බලපුවහම ප්‍රේතයන්ගේ ආහාර, මේ අමනුෂ්‍යයන්ගේ ආහාර තමයි මලකුණු. නේ අපි කතා කරපු පැත්තටම දැන් අපි හිතමු කවුරු හරි දැන් අපි දැක්ක පහුගිය කාලේ දැන් බොහෝ වෙලාවට අද වර්තමානෙත් එහෙම වෙන්න පුළුවන්. සමහර අයගේ තියෙන පවුලේ සොහන තියෙන්නේ ඔය පවුලේ සුසාන භූමියේ. මේක වත් එකේ රෝලක කොහේ හරි තියෙන්නේ පවුලේ සුසාන. පවුලෙම මැරෙන પરම්පරා මලමිනි ටික ඕකේ දාන්නේ. ඒ අතර දැන් සමහර අය ඕක කාලයක් ගිහිල්ලා දැන් ඒවා ඔය පරණ වලව් වල අක්කර 100,000 ගණන් තිබ්බ සමහර වෙලාවට බොහොම ප්‍රබෝ පැලැන්ති අය තමයි ඒ අයගේ අර ටිකක් මාන්නෙත් එක්ක ඔළු ඉදිමිච්චකමත් එක්ක කල්පනා කරා අපේ પરම්පරාවේ අර සෝහනේ දාන්න ඕනේ, අපිට මෙච්චර ඉඩ කඩන් තියෙනවා, අපේ පවුලේ අය අපේ પરම්පරාවේ අය විතරක් අපි වෙනම සෝහනක් තියාගමු කියලා තමයි පවුලේ සෝහන් හදාගත්තේ. එතකොට ඒක තවදුරටත් ගිහිල්ලා සමහරු මේකේ භයානකකම නොදන්නකම නිසාම දැන් ඉඩම තියෙන්නේ පර්චස් 20යි. ඔය ඉඩමේ අයිනක තමන්ගේ පුතා දැන් අපි දැක්ක පහුගිය ඇත්තටම ගත්තාම යුද්ධේ කාලේ අපි දැක්ක රණවීරව සමහරලාවට මිය පරලව ගියාට පස්සේ බොහෝ වෙලාවට මේ දෙමව්පියෝ දුක තමයි, තමන්ගේ පුතා තමයි. හැබැයි සමහර වෙලාවට තමන්ගේම වත්තේ පොඩි දැන් ලොකු ඉඩ කඩක් තියෙන වපසරියක මහා ඈත කෙරවලක වත්තේ කෙරවලක නම් කමක් නැහැ.
නමුත් මේ පුංචි ගේ දොර තියෙන්නේ ගේ ඉඩම වටේ ගත්තහම හතර කොන ගේ ඉඳ ගත්තහම හතර කොන පේනවා. එහෙම පුංචි පර්චස් 20ක් 30ක් තියෙන ඉඩමක ඉඩමේ පැත්තක සමහරලාවට මිනිය වල දා ගන්නවා. එතකොට මේ වගේ වෙනකොට දැන් අපි හිතමු අපි සාමාන්‍ය හිතමු අපේම බොහොම ආදරින්ම හිටපු අපේ දරුවෙක් කියලා හිතමු. දැන් දරුවා තමයි. හැබැයි ඒ දරුවා මිය පරලව ගියාට පස්සේ ඔහු එතන නැහැ. ඔහු මැරුණාට පස්සේ ඔහු කොහේ හරි උපදිනවා. අපි හිතමු එයා දිව්‍ය ලෝකෙම ඉන්නවා කියලා. අපි දන්නේ අපි හිතමු අපි විශ්වාස කරමු එයා අපායකට නොවැටි හොඳ පිනක් බලවත් වෙලා මැරෙනකොට එයා දිව්‍ය ලෝකෙ ගියා කියලා හිතමු කවුරු හරි අපේ පුතෙක් කියලා අපි නිකන් උදාහරණයකට ගමු. එයා දිව්‍ය ලෝකෙ. හැබැයි දැන් ඒ දිව්‍ය ලෝකෙ ගිය කෙනා ආයි මේ මලකුණ දිහා බලන්නේවත් අරව දිහා බලන්නේ එයා එහෙ තමන්ගේ පාඩුවේ දැන් එයා වෙන ලෝකයක්. එයා ජීවත් වෙනවා. දැන් මලකුණ මේ වත්තේ දාගත්තට පස්සේ වෙන්නේ ඒකට ඇදිලා එනවා අමනුෂ්‍යයෝ. ඒ අයගේ ආහාර ඒ අමනුෂ්‍යයෝ මේ දුර්ගන්ධය ආග්‍රහණය කර මේක උඩ තිබ්බත් එකයි ඇතුලේ තිබ්බත් එකයි වල්ලලා තිබ්බත් එකයි ආදාහනය කරලා තිබුණත් එකයි අමනුෂ්‍යයාට පොළොව අස්සෙන් උතනට රිංගනවා කියන එක හිසූ සැනින් ඕන දිහාකට යන්න පුළුවන් කෙනෙක්. එතකොට අමනුෂ්‍යයෝ මේක ආග්‍රහණය කරනවා අර වත්ත සම්පූර්ණයෙන්ම තමන්ගේ ගේ තියෙන ඉඩම අමනුෂ්‍යයන්ගේ විමානයක් බවට පත් වෙනවා. හැබැයි මේක හැමදාම දැන් අපි ගත්තාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ මහ පොළොවේ අපි ජීවත් වෙන පොළොවේ මිනිහක් නැති තැනක් තියෙනවද කියලා. මේ අපි එහෙනම් එහෙම ගත්තොත් අපි මේ අඩිය තියෙන හැම තැනකම අතීත මුතුන් මිත්තන්ගේ සෝම පිට්ටනියක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මිනිහක් වුණත් අවුරුදු 100ක් 200ක් 300ක් කියමු. ඒ වගේ යනකොට අරකේ තියෙන ඕජාව ඔක්කොම පොළොවට උනාගෙන දිරලා ඊට පස්සේ තියෙන පස් ටික. ඊට පස්සේ ওই පස් ටික ආග්‍රහණය කරන්න අමනුෂ්‍යයෝ ඉන්නේ නැහැ. එතකොට අර මලමිනිය කුණු වෙලා පොළොවට පස් වෙලා ඒක දිය වෙලා වැගිරිලා අවසන් වෙන තාක්කල් අපි හිතමු අවුරුදු 100ක් ගියා කියලා. අවුරුදු 50ක් 100ක් යන තාක්කල් ඒ භූමිය එතන සුහුණක් එතන. එතන මිනිස්සුන්ට ආහාර තියෙන තැන. ඒ තාක්කල් ඒකේ ඕජාව ඒ දුර්ගන්ධය එතන පවතින තාක්කල් එතනට මිනිස්සු ඇදිලා යනවා. ඒ නිසා දැන් එහෙම දැන් අපි ගමු තමන්ගේ පවුලේ වත්තක තාත්තා හරි අම්මා හරි ඥාතියෙක්ගේ හරි මිනිය වත්තේ මේ වල දාලා ගෙදර මිනිස්සු සීල් රකින්නවා භාවනා කරනවා පින් කරනවා තුන් සූත්‍රේ කියාගෙන පිරිත් කියාගෙන බුදුන් ඇඳගෙන එහෙම ජීවත් වෙනවා නම් ඒත් බේරිලා. එහෙමත් නෙමෙයිනේ ගෙවල් වල බේබද්දෝ ඉන්නවා. ඊළඟට මස් බදිනවා, බිත්තර බදිනවා. ඊළඟට කරවල බදිනවා ගෙවල් වල. අර පුරු අර මිනියට ඇදිලා එන කෙනාට තවත් කෑම මෙහි හදනවා. අර මලමිනියේ දුර්ගන්ධය ආග්‍රහණය කරන්න ඇදිලා එන අමනුෂ්‍යයාට ගෙදර තව වෙනම කෑම හදනවා. මෙතන වෙනම කෑම සෙන්ටර් එකක්. එතකොට අර බිත්තර බදිනකොට පුළුටු බදිනකොට උන් අතනින් ගෙදරටත් ඇදෙනවා. ඒ තුල කිසිම ගුණධර්මයක් නැතුව බොහොම බේබදුකමින් බීගෙන එහෙම ජීවත් වෙනකොට සම්පූර්ණයෙන්ම අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පවුල් පිටින් පත් වෙනවා. එහෙම වුණාට පස්සේ අර ගෙවල් වතු මේ ඔක්කොම පාළුවට යනවා. සමහරලාට අපිට පේනවා ඊවේ අමනුෂ්‍ය ග්‍රහණයට අහු වුණාට පස්සේ අර ගෙවල් වල මිනිස්සු සම්පූර්ණයෙන්ම ඊට පස්සේ අමනුෂ්‍යව කංගේ කරදර ලිඩ රෝග වැඩි වෙනවා, අමනුෂ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. ඔව් ඇත්තටම අමනුෂ්‍යව දැන් කෙනෙක් කියන බලා අපි පිළිගන්නේ කමන්නේ මෙහෙමයි. ධර්මයේ පිළිගන්න කෙනා පිළිගන්නවා. ධර්මයේ පිළිගන්න බුදුහාමුදුරන්ගේ දේශනා උන්වහන්සේගේ අවබෝධයෙන් දේශනා කරපු දේශනා අතර දැන් ප්‍රේතවත්ව ගත්තාම දේශන 100 ගාණක් තියෙනවා. 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා ප්‍රේතයෝ දැකපු සිදුවීම් ඒ අයගේ කතා දේශනා බුදුහාමුදුරන්ට මුණ ගැහිච්ච අය මුළු ත්‍රිපිටකයේ කියවගෙන යනකොට දැන් අපි සතර අපායක් ගැන කතා කරනකොට නිරය තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ අසුර අපාය එතන අපායක් වෙනවා. එතකොට ඒ අමනුෂ්‍යයෝ ගැන ප්‍රේතයෝ ගැන යක්ෂයෝ ගැන දේශන 100,000 ගණන් තියෙනවා. එතකොට කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ කියන්නේ ආ බුදුහාඳුර පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ නැහැ. ධර්මයේ තියෙන දේ විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එහෙම කෙනාට අපිට අමුතුවෙන් තෙරුවන් සරණ යවන්න බෑ. පව්කාරය කියන කෙනා කොහොමත් පිළිගන්නේ නැමයි. එතකොට ඉතින් පිළිගන්නේ නැත්නම් ඉතින් අපිට මොකද? සමහරු ඉන්නවා අපි ඔය වගේ සමහර අය අපි ධර්ම දේශනාවලට ගියාම සමහරලාවට එක දවසක් එක උපාස මහත්මෙක් නැගිලා කීවා මං ওই නිරේ ගැන දේශනාවක් කරාට පස්සේ ඉතින් නැගිලා කීවා හාමුදුරනේ මම නම් ওই අපායේ පිළිගන්නේ නැහැ. මං කිව්ටි මට මොකද ඔය යන අපායේ කියන්නේ කීවා. ඉතින් අපිට බලෙන් අනේ මහත්ය නැහැ ඔයා පිළිගන්න අනේ ඔයා කොහොම හරි පිළිගන්න එහෙම බලෙන් මොකටද නේ. ඉතින් ඒ නිසා ඒක තමන්ට පින තියෙන්න ඕනේ.
තමන් ඒ පින තියෙන කෙනා ධර්මය පිළිගන්නවා, බුදු හාමුදුරු පිළිගන්නවා, බුදු හාමුදුරන්ගේ දේශනාව පිළිගන්නවා. ඒක තමන්ගේ පිනත් එක්ක. ඉතින් අර පිළිගන්න නැති කෙනා කරන්න දෙයක් නැහැ. හැබැයි අර දැන් ඔය අහපු ප්‍රශ්නෙට ගත්තහම, අමනුස්සයෙකුට කෙනෙකුට කරදරයක් කරන්න පුළුවන්ද කියලා ගත්තහම, මුළු ආඨානාටිය කියලා සූත්‍රයක්ම තියෙනවා. ඒ දේශනාවේම බුදුහාඳුරෝ පෙන්නන්නේ අමනුස්සයෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙ මේ සාමාන්‍ය දුස්සීලායට අමනුස්සය කරදර කරනවා කියන එක, ඒක සාමාන්‍ය හැම වෙලාවෙම ඕන වෙලාවක වෙන්න පුළුවන්. හැබැයි බණ භාවනා කරන්න ගියත්, ධර්මයේ දියුණු කරන්න ගියත්, සමහර දරුණු අමනුස්සයෝ ඉන්නවා කියනවා. ඒ අයටත් කරදර කරන්න. මොකද මේ අමනුස්සය කියන්නේ ධර්මයකට ගුණයකට දැන් ජීවත් වෙලා ඉන්නකම් පව්කම් අකුසල් කර කර හිටිය පව්කාරයෝ සමහරලාවට අපාය වැටුණත් ආයි අර චරිතෙම තමයි. දැන් අපි ගම සාමාන්‍ය මනුස්ස ලෝකෙ වුණත් ඉන්නවා, ධර්මයක් නැති, ගුණ ධර්මයක් නැති පාතාලි කියලා අපි නිකන් ගම. ඒ වගේ කෙනෙකුට ආයි මෙයා හොඳද නරකද, මෙයා සිල්වත්ද ගුණවත්ද නෙමෙයි ගහන්න හිතුනොත් ගැහුවා. එතකොට ඒ වගේ තමයි සිල්වතාටත් ගහනවා, දුස්සිලයටත් ගහනවා. හැබැයි සිල්වත් කෙනාට රැකෙන්න දෙවියන්ගේ රැකවරණ හැදෙනවා. එයා ධර්මයෙන් රැකෙනවා. එයාට ආරක්ෂාවෙන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ආටානාටි සූත්‍ර පෙන්නන්නේ. ඒ දේශනාවේ පෙන්නනවා යක්කෝ ඇවිල්ලා කරදර කරනකොට වෛශ්‍රවන් දෙවියන්ට කියන්නේ කෙනේ කියන ක්‍රම ටිකෙත් තියෙනවා. අයන් යක්කෝ ගන්නාති, මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති, මේ යක්ෂෙක් මට ආවේශ වෙනවා ඇඟට. අයන් යක්කෝ හේටේති, මේ යක්ෙක් මගේ ඇඟට පීඩා කරනවා. විහෙටේති, බලවත්ව මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයන් යක්කෝ හිංසති, මේ යකා මට හිංසා කරනවා. අයන් යක්කෝ විහිංසති, බලවත්ව හිංසා කරනවා. අයන් යක්කෝ නමුච්චති, මේ යකා මාව අතහැරලා යන්න නැතුව මට වද දෙනවා කියලා. එහෙම කියලා වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. මොකද යක්කු පාලනය කරන්නේ වෛශ්‍රවණ දෙවියන් තමයි. යක්ෂයන්ගේ අධිපති දේවතාව හැටියට යක්කුන්ව පාලනය කරන පාලක දේවතාව. එතකොට ඒ දෙවියන් හරහා මේ ආටානාටි මම හිතන අපි වෙනම කතා කර යුතුයි. අපි කලිනුත් කතා කරලා තියෙනවා. එතකොට ඒ වගේ බොහෝ කරුණු තියෙන දැන් අපි ගත්තාම සාරිපුත්ත හාමුදුරන්ගේ ඔළුවට ගහගෙන ගිය යකෙක් ගැන තියෙනවා. හැබැයි ඒ යකාගේ ගහනවත් එක්කම යක්ෂාත්මෙන් චුත වෙලා අපායට වැටෙනවා. එතකොට අපිට පේනවා සාරිපුත්ත හාමුදුරු වගේ කෙනෙකුට බය නැතුව අතක් කිස්සුවා. ඒක තමයි යමනුස්සයන්ගේ ස්වභාවය. ඊළඟට තව තේරුම් ගන්න මම පැත්තක් කියන්නම්. දැන් අපි ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අපේ ශරීරය, දැන් අපිට පේන්නේ කෙනෙක් දැක්කහම මේ ඕලාරික ශරීරයක් පේනවා. මේ පුද්ගලයා දැන් අපි ගමු මේ කවුරු හරි නමකින් හැඳින්නවා කියලා. කවුරන් නිමල්, කමල්, සුමනා කියලා අපි පුද්ගලයෙක් හඳුන්වනවා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපයක් එයා තුළ පේනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශරීරය ඇසුරු කරගෙන තවත් කයවල් දෙකක් තියෙනවා. අපිට පේන්නේ ඕලාරිකව පේන ගොරෝසු ශරීරේ, කබලින්කාර ආහාරයෙන් අපි කනබුන ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීරේ. ඒ ශරීරයත් එක්කම පවතින සංඥාමය ශරීරයක්. ඊළඟට ඒ ශරීරය ඇතුලේ තියෙනවා මනෝමය ශරීරයක්. ඒකට අපි කියන්නේ මනෝකාය කියලා, මනෝමය ශරීරය. එතකොට හොඳට භාවනා කරලා හිත දියුණු කරපු කෙනෙකුට මේ ඕලාරික ශරීරය එහෙම්මම තියෙද්දී මනෝමය ශරීරෙන් එළියට ගිහිල්ලා ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ දේශනාවල පෙනෙන එකට හතරවෙනි ධ්‍යානෙට හිත දියුණු කරලා මේ ශරීරයෙන් එළියට මනෝකාය අරගෙන ගමන් කරන්න පුළුවන් හැටි දේශනාවල තියෙනවා. දැන් අපි ගත්තොත් කර්මානුරූපීව සමහර අයගේ මේ මනෝමය ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් සිදුරු කර්මානුරූපීව ඒ පෙර අකුසල් එක්ක පිහිටන්. එතකොට ඒ හරහා සමහර අමනුෂ්‍යය මොකද කරන්නේ, මේ පුද්ගලයාගේ මනෝමය ශරීරයට ඇතුල් වෙලා මනස ආක්‍රමණය කරනවා. එහෙම මනස ආක්‍රමණය කරාට පස්සේ ශරීරය තුල ඉන්නේ දැන් නිමල් කියලා හෙකත්තට නිමල් නෙමෙයි. එයාගේ ඇඟේ ඉන්නේ අමනුෂ්‍යය. අමනුෂ්‍යයට ඕන දේ තමයි මෙයා කන්නේ. අමනුෂ්‍යයට ඕන දේ තමයි කරන්නේ. අමනුෂ්‍යයට ඕන ගමන තමයි යන්නේ. අර ඇඟේ ඉන්න කෙනා හිතට පොළ ඔබ මෙතනට ඵලයක්. ඔබ මේ කරපන්. ඔබ මේක කරපන් කියලා අරයා වාහනයක් කරගන්නවා, වාහකයෙක් කරගන්නවා. ඒකේ තියෙන්නේ පුරුෂ වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කියන මිනිස්සුන්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා එයාගේ මනස ආක්‍රමණය කරලා එයා වාහනයක් කරගෙන දිසා අනුදිසාවලට අමනුෂ්‍යව එයා වරගෙන යනවා කියන. ඊළඟට ඒ වගේම තියෙන ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං, තමාර කාන්තාවන්ගේ ශරීර අමනුෂ්‍ය ඇඟට ඇතුල් වෙලා එයාගේ මනස ආක්‍රමණය කරලා එයා වාහනයක් කරගෙන ගමන් කරනවා කියන. එතනදී ස්වරූපෙන් එයාගේ සිතුවිලි වලින් සම්පූර්ණ අමනුෂ්‍යය තමයි යාගේ ඇඟ ඇතුලේ ඉන්නේ. පේන වරයා කියලා. හැබැයි ඉන්නේ අමනුෂ්‍යයා. සමහරට කටහණින් උන කතා කරන්නේ එක්කෝ අමනුෂ්‍යයා.
එහෙම රූපෙන් අර රූපේ තිබුණාට අරයාගේ අවශ්‍යතාව ඒකක්. ඒ මනෝමය කය ආක්‍රමණය කරොත් මනස අල්ල ගන්න පුළුවන් අමනුස්සයෙකුට. ඊළඟට සමහර අමනුස්සයන්ට මනසට රිංගන්න බෑ. එයාගේ මනෝමය ශරීරය ආක්‍රමණය කරන්න බෑ. හැබැයි මේ ඕලාරික කයට රිංගන්න පුළුවන්. ඒ ඕලාරික ශරීරයට රිංගුවට පස්සේ එයාට සිහිය තියෙන හොඳට, එයාට හොඳට තේරෙනවා. හැබැයි අමනුස්සයා සමහරවිට මේ බඩ ඇතුලෙන් යනවා එහාට මෙහාට. එයාට තේරෙනවා බඩේ නිකන් ගෙඩියක් එහාට මෙහාට යනවා වගේ ඇඟ ඇතුලේ යනවා තේරෙනවා. බඩ රිදෙනවා. සමහරලාවට බඩ අල්ලගෙන බීම පෙරලෙනවා වෙන්න පුළුවන්. එයාගේ අතපය තුල තේරෙනවා ඇඟ ඇතුලේ කවුරු හරි යාව තද කරලා හිර කරනවා වගේ ඇඟ ඇතුලේ. ඒ වගේ එයාට මේ වේදනාවල් දැනෙනවා, ඒ ඔක්කොම තේරෙනවා. එතකොට මේ අමනුෂ්‍යයා මෙයාගේ කය තුල ගමන් කරාට ඒක කායික මිසක් මනසට බලපෑමක් කරලා නැහැ. එයාට හොඳට සිහිය තියෙනවා. එයා හොඳට කතා කරන්නේ අමනුෂ්‍යයා නෙමෙයි, එයා කතා කරන්නේ. හැබැයි යාට තේරෙනවා තමන්ගේ ශරීරය තුළ තමන්ට පාලනය කරගන්න බැරි විදිහට තමන්ගේ ශරීරය ඇතුලේ කවුරු හරි ජීවත් වෙනවා කියන එක යාට තේරෙනවා. මෙහෙමයි සමහරු එනවා ආහාර හොයාගෙන. ආහාරය යමනුස්සයන්ගේ ආහාර තමයි අපේ ශරීරයේ තියෙන ලේ ටික, කන බොන ඕජාව, මේ දහඩිය ටික, මල මුත්‍ර ටික. ඒව මුල් කරගෙන ඇවිල්ලා ඇඟ ඇසුරු කරගෙන ශරීරයට රිංගන්න පුළුවන් රිංගගෙන උන් ජීවත් වෙනවා. සමහරු වෛර බැඳගෙන එනවා, පලිගන්නේනවා. ඒ පෙර අකුසල් වලට හරි සංසාරේ වෛර බැඳගෙන මැරිච්ච අය පලිගන්න ඇවිල්ලා ඇඟට රිංගගෙන එන්නේ එක්ක හනතුරක් කරන්න. තමන්ට අවස්ථාව ලැබෙනකම් එක්ක ශරීරය ඇතුළට ඇවිල්ලා ලෙඩ කරනවා, එක්ක බඩ හිර කරනවා, පපෝ හිර කරනවා, වද දෙනවා. ඒ වද දිදී පලිගන්න උපක්‍රම හොයනවා. දැන් සමහර අමනුෂ්‍යයන්ට දැන් අර මං අර කිව්වේ සමහරු ඇඟ ඇතුළට රිංගලා මනස ආක්‍රමණය කරනවා, සමහරු කය ආක්‍රමණය කරනවා. තවත් අය ඉන්නවා එයාගේ තියෙන පුණ්‍ය ශක්තිය නිසා අමනුෂ්‍යයෙකුට එයාට ඇඟට රිංගන්න බෑ. ඕලාරික කයට රිංගන්නත් බෑ, මනෝමය කයට රිංගන්නත් බෑ. හැබැයි අමනුෂ්‍යයා පිටින් ඉඳන් අනතුරු කරනවා. එහෙම අවස්ථා තියෙනවා. පහුගිය දවසක මට එක මහත්තෙක් හම්බුණා. ඒ මනුෂ්‍යයා කියනවා හාමුදුරනේ දවසක් පාරේ යනකොට පිටිපස්සෙන් අත් දෙක තියලා හොඳට තේරුණාලු තල්ලු කරාලු වාහනයකට, වාහනේ හැප්පිලා. ඒ වගේ තුන් පාරක් එයාව තල්ලු කරලා තියෙනවා කියලා වාහනවලට. දවසක් ගෙයි නිදාගෙන ඉන්නකොට උළු කැටේ කඩාගෙන කෙලින්ම මූණට කිව වැටුනේ. එතකොට මේ මූණේ මැහුම් දාලා ඒ කරලා, ඒ කියන්නේ නිදාගෙන ඉන්න කිසිම හේතුවක් නැතුව උළු කැටයක් කඩාගෙන මූණට වැටෙන හරියටම. ඉතින් ඒ වගේ. ඊට පස්සේ පොල් ගෙඩියක් වැටලා ඔළුවට යන්තම් මේ බෙල්ල පැත්තට වැටලා බේරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එළියේ ඉඳන් අනතුරු කරනවා. සමාලාර ගහක් ළඟට ගියාම ගහ කත්තක් කඩාගෙන වැටෙනව ඇඟට, එක්කෝ පොල් ගෙඩියක් වැටෙනවා, උළු කැටයක් වැටෙනවා. ඒ වගේ පිටේ ඉඳන් එක්ක වාහන වලට තල්ලු කරනවා, එළියේ ඉඳන් අනතුරු කරන්න බලන. ඒ ආ මනුස්සයාට ඇඟට රිංගන්න බෑ, එළියේ ඉන්නේ. ඌ කැරකි කැරකි බලන, කොයි වෙලේ හරි මට අවස්ථාවක් එයි මූගෙන් පලිගන්න, මෙයාව විනාශ කරන්න කියලා එළියේ කැරකි කැරකි ඊට පරිසරය හද හද එළියේ ඉඳන් අනතුරු කරනවා. ඉතින් ඒ එන්නේ ওই වෛර බැඳගත්තාට. ඊළඟට ඉතින් අර සාමාන්‍ය ආහාර හොයාගෙන ඉන අමනුෂ්‍යයෝ ගැන අර වාකිවේ දැන් ඇයි ඉතින් අමනුෂ්‍යයෝ මොකටද මේ මිනිස්සුන්ට කරදර කරන්නේ? දැන් මිනිස්සු ඉන්නේ සත්තුන්ට කරදර කරන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ඇයි මේ මනුස්ස ජීවිතයක් ලැබලා ඇයි මේ සත්තුන්ට කරදර කරන්නේ? කොච්චර ඉන්නවද සත්තු මරාගෙන කන, සත්තුන්ට වද දෙන, සත්තුන්වම ඇති කර කර මරාගෙන කන කොච්චර ඉන්නවද? ඉතින් සත්තුත් හිතනවා ඇති ඇයි මේ මිනිස්සු මේ මොකටද මේ මනුස්ස ජීවිත ලැබලා මේ අපිට මේ වද දෙන්නේ අපේ අපිව කන්නේ කියලා. ඔව් ඇත්තටම ඒත් පුළුවන්කමක් තියෙනවා. හැබැයි ඒක සදාකාලික සාහනයක් නෙමෙයි. ඒක මේ වගේ නිකන් උදාහරණයක් ගමු. එහෙම අපි ගමු අපි සාකාටවක් කරදරයක් නැතුව බොහොම අහිංසක විදියට ජීවත් වෙන මිනිස්සෙක් ඉන්නවා ගමක. දැන් මේ මිනිස්සයාට නිතරම කරදර කරන බේබද්දෙක් ඉන්නවා කියලා හිතමු මේ අහල පහල ගමේ. ගේ ළඟින් බැනගෙන යනවා, කුණු හරප ගියාගෙන යනවා, ගෙට ගල් ගහගෙන යනවා. දැන් මේ මිනිස්සයාගේ මේ ක්‍රියාකලාපේ Tamanට කරදරයි. එතකොට අපිට අර ඔබ බුදු දහමෙන් කරන ක්‍රමවේදේ වගේ තමයි අපි නීත්‍යානුකූලව ඔහුට පියවර ගන්න ක්‍රමවේදයක් රටේ තියෙනවා. ඒ කියන්නේ රටේ නීතියක් කියලා තියෙනවනේ. ඒක තමයි ලෝක පාලක ධර්මයක් තියෙනවා. යම් රටක නීතියක් තියෙනවා. එතකොට අපි කරන්න ඕනේ නීත්‍යානුකූලව ඉස්සෙල්ලා අපි මනුස්සකමෙන් අපි කතා කරලා කියනවා, ඇයි වා මොකද්ද ඔයාට අපි කරපු වැරද්ද? ඇයි වා අපිට මෙහෙම කරදර කරන්නේ? ඔයාගේ පාඩු එයා ජීවත් වෙන. එතකොට ඒ වගේ අපිට නිකන් හොඳින් කතා කරලා මේක විසඳ ගන්න පුළුවන් මට්ටමක් එකක් තියෙනවා. ඊළඟට තව කවුරු හරි මේ කෙනෙක් මාර්ගෙන් ඔහුට කියලා කරුණු කියලා තේරුම් කරවන්න පුළුවන් තත්ත්වයක් තවත් තියෙනවා. ඒ දෙකත් හරි ගියේ නැත්නම් අපිට තියෙන රටේ නීතියක්, පොලිසියක්. ඒ වගේ තමයි ආටානාටිත් තියෙන්නේ. යා කෙනෙක් අමනුෂ්‍යෙක් නැවත නැවත කරදර කරනවා නම්
වෛශ්‍රවණ දෙවියන්ට කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ තමයි යක්කු පාලනය කරන පාලක සෙන්පති දේවතාවෝ. එතකොට මේ ප්‍රධානියෙක් ඉන්නවා මේ ප්‍රදේශයේ නීතියට විරුද්ධව යන වැඩපිළිවෙල පාලනය කරන පොලිසියක් තියෙනවා. අපි කියලා පොලිසියට ගිහිලා එන්ට්‍රියක් දාලා කෙනෙක් කියනවා මෙන්න මෙහෙමයි අපි මෙහෙම කාටවත් කරදරයක් නැහැ මෙන්න මේ මිනිස්යාගෙන් අපිට කරදරයි. එතකොට පොලිසියෙන් එකපාරට දඬුවම් කරන්නේ නැහැ. පොලිසියෙන් කරන්නේ යාව ගෙන්නනවා. ගෙන්නලා ඉවර වෙලා දැන් මේකේ විභාගයක් කරලා කියනවා ඔයා මෙයාට මෙහෙම කරදර කරනවා මෙහෙම කරනවා ආයි එහෙම කරලා තිබුණොත් මෙහෙමයි ඊළඟ පාර උසාවි දානවා මේ අන්තිම අවවාදේ ඔහොමනේ කියන්නේ. එතකොට අන්න අව නිකන් නීතියෙන් ඔහුව ඔහුට කියනවා දැන් ආයි කරලා තිබුණොත් මෙන්න මෙහෙමයි කියලා ඔහුට යම් පාලනයක් කරනවා. ඒ වගේ දෙවිවරු කරන්නේ ඔහුට අවවාද කරනවා කියනවා අමනුෂ්‍යයට. දෙවියන් තමයි අමනුෂ්‍ය පාලනය කරන. දෙවියන් කරන්නේ ඔහුට අවවාද කරනවා මේ වැරද්ද දිගට කරොත් ඔබට මේ තියෙන වරප්‍රසාද කපනවා කියලා. මොකද දෙවිය ඒක ආටානටි අහ ලස්සන ඒකේ තියෙනවා අමනුෂ්‍යයන්ගේ විනෝද උයන් තියෙනවා කියන යක්කු යක්ෂණියන්ගේ තියෙනවා කියන ආලක මන්දා කියලා යක්කු විනෝද වෙන රාජධානිය. එතකොට ඒවැ යක්කුන්ට යක්ෂණියන්ට විනෝද වෙන්න ගමන් යන්න ඒවැ හැසිරෙන්න අවස්ථාව ලැබෙන්නේ වෛශ්‍රවණ දෙවියන්ගේ අනසක පරිදි විතරයි කියන. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන දරුණු යක්කුන්ට ආලක මන්දා රාජධානියට ඇතුල් වෙන වෛශ්‍රවණ දෙවි අවසර දෙන්නේ නැහැ කියන. ඒ වරප්‍රසාද කපනවා කියන. ඒ වගේ දැන් අපි ගම පොලිසියට ගියාට පස්සේ ඔන්නගෙන තව දුරටත් කරදර කරා කියන. ඊට පස්සේ ඔන්න පොලිසිය සමාජයට ඇඟ බඳිනවා. කියනවා ඔයා දැන් ඔයා සතියකට සැරයක් ඇවිල්ලා පෙනී ඉන්න ඕනේ. ඒ වගේ නිකන් අර මිනිස්සුන්ට දැන් ඔන්න එහෙම. ඊටත් වඩා තවත් කරදර කරන්න එනවා නම් අන්න වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමිනී සමහර දරුණු යක්කු ඉන්නවා. දෙවියන් කියන දෙයත් අහන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? යක්ෂ සෙන්පතිවරුන්ට හඬ නගා කියන්නේ කියන මෙහෙමයි මේ යකෙක් මට කරදර කරනවා මට ආවේශ වෙනවා මට හිරිහැර කරනවා. එතකොට දෙවියනුත් ඒ කාර්යය පවරනවා යක්කුන්ට දඬුවම් කරන නායක සෙන්පති දේවතාවුන්ට පවරනවා. ඒ අය තමයි යක්ෂයන්ට දඬුවම් දෙන යක්ෂ සෙන්පතිවරු. අපිත් කරන්නේ අපිට මිනිස්සේ කරදර පොලිසිය ගිහිල්ලා තරියන අපිම කියන මේක උසාවි දාන්න. උසාවිය මොකද කරන්නේ? මිනිහට දඬුවම් එතනින් තමයි දඬුවම් කරන්නේ. මම මාස 3ක් හිරේ කියයි මාස 6ක් හිරේ දානවා ඊට පස්සේ මෙහෙම අච්චු කරනවා කියයි ඒ බරපතල වැඩ ඇතුව හිරේ යවනවා කිය අන්න දඬුවම. එතකොට දැන් මේ මනුස්ස ලෝකේ අපි කෙනෙක්ව පාලනය කරන ක්‍රමවේදයක් රටේ ලෝක ධර්මයෙන් තියෙනවද? ඒ වගේම ක්‍රමවේදයක් තමයි අමනුෂ්‍ය පාලනය කරන ධර්මයෙන් උගන්වන්නේ. ඒ නිසා අර අමනුෂ්‍යයන්ගෙන් කරදර එනකොට ධර්මානුකූලව මිනිස්සුන්ට විසඳුම් වලට යන්න බැරි තමන්ගේ ජීවිතේ ධර්මයට ගන්න බැරි නිසා ඒ නිසා ධර්මානුකූලව නැති කෙනාට දෙවියන් උදව් කරන්නෙත් නැහැ. ඒ කියන්නේ අර යක්කු හරහාම ගිහිල්ලා විනාශ වෙන්න ඉඩ දීලා දෙවියන් අහක බලනවා මිසක් දෙවියන්ගේ උදව් ලැබෙන්නේ ධර්මයේ තුලින් උදව් ගන්න පුළුවන් ධර්මානුකූලව ජීවත් වෙන කෙනාට විතරයි. ඔව් මෙහෙම මං හිතන්නේ ওই ප්‍රශ්නේ අපි වෙනම කතා කළ යුතු දෙයක්. මොකද ඒත් එක්ක ගොඩාක් කතා කරන මේ අන්තිම මොහොතේ අපි ওই චුට්ටක් ඕක කතා කළ වැඩක් නැහැ. ඊට වඩා අපි කතා කරපු මාතෘකාවට අදාළ දෙයක් කියන්න. ඒ තමයි මරණ මංචකේ අමනුෂ්‍යයෙකුට ග්‍රහණය වෙච්ච කෙනෙක් හිටියොත් අමනුෂ්‍යයට පුළුවන් එයාව ඇදලා ගන්න. ඒකයි තියෙන භයානකකම. අපි දකිනවා සමහරු මරණාසන්න වෙනකොට කියනවා අන්න අපි මැරිච්ච තාත්තා පේනවා. මැරිච්ච අම්මා අන්න අතන ඉන්නවා කියන, දොර ළඟ ඉන්නවා කියන, කකුලෙන් අදිනවා කියන, බෙල්ල මිරිකනවා කියන, සොහොනට අඬ ගහනවා කියන. එතකොට හැබැයි අනිත් අය දැන් දරුවෝ බලනවා කෝ නෑනේ අපිට පේන්නේ. අහන් අතන දොර ළඟ කියනවා. නෑ. දොර ළඟ මුකුත් නෑනේ කියනවා. එතකොට දරුවන්ට පේන්නේ නැහැ, මිසීලට පේන්නේ නැහැ, වෛද්‍යවරුන්ට පේන්නේ නැහැ. හැබැයි මරණාසන්න කෙනාට පේනවා අමනුෂ්‍යය. ඒ මොකද අර අමනුෂ්‍යයන්ට ග්‍රහණය වෙච්ච කෙනා අමනුෂ්‍යයොත් එක්ක ජීවත් වෙච්ච කෙනාට මරණාසන්න වෙනකොට අමනුෂ්‍ය අතරටම ඇදිලා යන විදිහට එකක් තමන්ගේ හිතත් ඒ විදිහට සකස් වෙනවා. අමනුෂ්‍යයොත් උත්සාහ කරනවා තමන්ගේ ගොඩට ඇදලා ගන්න. තමන් ඉන්න තැන ඥාති ප්‍රේතිව අමනුෂ්‍යයන්ගේ උත්සාහය තමයි තමන්ගේ ගොඩට ඇදලා ගන්න. ඉතින් ඒ නිසා අපි මේ කතා කරපු මාතෘකාව ඔස්සේ ගත්තාම එකක් අමනුෂ්‍යයන්ගෙන් මේ වර්තමානයේ අපි ජීවත් වෙන කාලේ බොහොම කෙලෙස් බහුල අකුසල් බලවත් වෙච්ච බුදුහාඳුරු පෙන්නනෝ අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා ධර්මයේ ලෝකේ බලවත් වෙච්ච කාලයක් මේ. එවැනි කාලෙක අමනුෂ්‍යයන්ගේ උදුරු නිසා මැරෙන ප්‍රමාණය ලෝකේ යුද්ධවලින් යම් තාක් මිය යනවද, ස්වභාවික විපත් වලින් යම් තාක් මිය යනවාද, ඒ වගේම අමනුෂ්‍ය විපත් වලින් අනාගතේ මිනිස්සු සිය දහස් ගණන් මැරෙනවා කියන. අපිට හොයන්න බෑ. දැන් අපි හිතමු අමනුෂ්‍යෙක් කෙනෙක්ව වාහනයක තල්ලු කරලා මේ මැරුණා කියලා හැප්පිලා. හැබැයි මේක යන්නේ කොහොමද? ඇක්සිඩන්ට් එකක්. දැන් අපි ගමු කෙනෙක් අර වගේ මේ උළු කැටයක් මුණට හරි මොකක් හරි එහෙම හේතුවක් මත පොල් ගෙඩියක් උළුට වැටලා මැරෙනවා. හැබැයි මේක අමනුෂ්‍යෙක් බලපෑමක් මත වෙච්ච දෙයක්. හැබැයි මේක යන්නේ පොල් ගෙඩියක් වැටුණා.
අපි ගමු බඩේ මොකක් හරි අමනුසේ ගැඟෑ තුළේ ඉඳලා බඩේ අමාරුවක් හැතිල මැරෙනවා. ඉට වයි මිනිිය කපල බල සමහල්ලාටක මේ මොක හොයාගන්න බයිනාකිෙනම විසබීයක් කියල බඩට. එහෙම එකක් කියන්නේ. එක්කෝ පපුහිර වෙලා මක්හරි අමනුසේගේ මක්හරි බලපෑම පපුහිර වෙලා මැරුණගේ හට්ටක මක්හරි පපුයි නහරක් අද වෙලා මැරුණගේ එක්කෝ හට ටැක්යක්. සමහරලාට අමනුස බල්පෑන්ගලින් ඇතිවන ලේවරාබන අමනුස්්‍යයෝ නිසා ලියවකේමියාවගේ රෝග තත්වලට ඇතිවෙනවා. ඇගේ ලේටික අමනුස්්‍ය උරාබනවා. එතකොට ඒක සමහරලාට අම එයාගේ ලේක්කෝ මේ තැල් සීමයාකය ලේ වතුර වනා කිය එකෝ ලේ මේක හිතාගන්න බැක්ක මකර අමුතු නමක් කිය ඉංග්‍රීසි නමත්දාන්න පුලුව. එතකොට ඒ වගේ මේ බොහෝ දේවල් පිළිගන්න ඇතිගෙන මේකර නමකි මොකක් හරි දෙයක හඳුන්න නොමිසා එහැට හරියටම හොයාගන්න බැරි ලෙඩ කොච්චර තියෙනවා. ඒ විදිහට තමයි යන්නේ. නමුත් ධර්මය තුළින් කෙනෙකුට මේවැම් බොහෝ දුරට ඇත්තටම මේ කතාකරපු ඔක්කොම බැලුවත් හොදට සිල් රකින්නවා නම් හොදට ගුණ ධර්ම පුරාගෙන බඩ භාවනා කරන පින් කරගෙන ධර්මානුකූලව ජීවත් වෙනවා නම් මේ අමනුෂ්‍ය විපත් වලින් ආරක්ෂා වෙලා බේරිලා තමන්ට ජීවත් වෙන්න පුළුවන් මොන තරම් අමනුෂ්‍ය කරදරාවත්.